සමංතා චක්කවාලේ සූවත්‍රා ගච්චංතුදේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනංතුසග්හමොක්කදං දම්ම සවනකාලෝ අයං බදන්තා ධම්ම සවනකාලෝ අයං බදන්තා ධම්ම සවනකාලෝ අයං බදන්ත නමෝතස්ස භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අර හතු සම්මා සම්බුද්ධස නමෝතස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස කෝධං ජයේවිද්්‍ය, කෝදං ජයේවිප ජහියමානං සංයෝජනං සම්බ මතික්කමීය. තංනාමරූපස්මි මසජ්්‍යමානං අකිංචනානං නානුතපපන්ති දුක්හා සැදහැති වසනාවන්ත පින්වත්න්නේ. බෞද්ධයා රූපවායිනයේ දායකත්ව ධර්මාණු ශාසනාවක්. සැදහැසිතින් භාරගන ලෝකේ පුරා සද්ධර්මයට කැමැති හැම දෙනා වෙනුවෙන්ම සද්ධර්ම දානමය මහා පිංකමක් සිද්ධ කරන්නටයි බොර ලැස්ගමුව පදිංචි නිහාල් සේනාරත්න මහත්මානන් ප්‍රම්ම්‍යා පෙේරා මහත්මනය ප්‍රදාන පවුලේසිියලු සෑම දෙනාමත් කටුබැද්ද පදිංචි ආනන්ද කෝට්ටේ ගොඩ මහත්මානන් නන්දනී මහත්මනය ප්‍රධාන පවුලේසියලු දෙනාමත්, කටුබැද්ද පදිංචි අජත් වීරසිරි කෝට්ටේ ගොඩ මහත්මානං දසන්ති සුදුසිංහ මහත්මනිය ප්‍රධාන ව පිින්වතුන් සද්ධර්මදානමය මහාපින්කමක් සිද්ධ කරන්නට අඒ බලාපොරොත්තුව ඉන්නේ. සදහැවතුනි කවුරුත් හොඳින් ධර්ම ශ්‍රවණයට එකතුවමු ධර්මදානය කරලා එ වගේම සද්ධර්මය ශ්‍රවනය කරලා රැස්කරගන්නාව සියලු කුසලානි සංසය. ඔබ නමින් මේ පරලොවගේ හැම දෙනාටමත් සසර ගමනෙහි විමුක්තිය වෙනුවෙන් අපි අනුමෝදං කරනවා, ඉතාමඉක්මන් භවයකදී ඒ හැම දෙනාම නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් සද්ධර්මේ ශ්‍රවණය කරන හැම දෙනාටම ඉතාමඉක්මන් භවයකදී ධර්මවබෝධයට පත්වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනා වෙන්. ව බනාහන්න කවුරුත් එකතුවෙන්න ඕමනයි. සැදහැවතුනි තතාගත දේශනාව තුළ අපිට නොගැටීම ගැන කියල දෙනවා. එකඇ ගැටෙන් නැතුව ඉන්න විදිහ ගැන කියල දෙනවා. ඒ වගේම නොවැලීම ගැනැන නොවැලීන්න ඇලෙන් නැතුව ඉන්න තැන ගැන අපට කියල දෙනවා. මේ ජීවිතයේ ඔබට මට ගෙවලදාන දවසක් තුලදී. කොයි තරන්නම් හේතු හැදෙනවද කියලා බලන්න හිතේ ගැටීම් ඇතිවෙන. කොච්චරක්නං ඇතිවෙනවාද. සමහර හේතු ඉතාම සුන්දර විදිහට අපිට ඇති වෙනවා. ආදරය කරුණාව නිසා නෙද ගැටෙන්න්න හේතු හුගක් ඇති වෙන. ඇලීම පිළිබඳව බැලුවත් එහෙමයි. ගෙවලදාන දවසක් තුල දේකට ඇලෙන්න රාගය ඇතිවෙන්න කොයි තරන්නම් හේතු අපි ඉදිරී හැදෙනවද. තරහාව දේශයේ ක්‍රෝධය පලිගැනීම මේ වගේ සිතුවිලි මොනත ගෙවලදාන දවසක් තුළ ඇති වෙනවා අද කියලාබලන්න ොකෝ. එනිසා අපි කවුරුත් දක්ෂ වෙන්න ඕ නෑ ගැටීම්වලට හේතු හැදන තැන්වලදි නොගැටීන්. සසර පුරාවටම ඇලීමටම නැබුරුවෙච්ච හිතක් තියෙන අපි යම් යම් තැන්වලදි කරුණෝලට ඇලෙන්නම හිත දෙනකොට නොවැලී ඉන්නත් අපි දැනුවත් වෙන්න ඕ නෑ වගේම අපි දක්ෂවෙන්න ඕනෑ ඒ වෙනුවෙන් උත්සාාවන්ත වෙන්න ඕනෑ. ඒ සම්බන්ධව කරුණුකාරණ සාකච්ඡා කරන්න කියල දෙන්නයි අද ධර්ම දේශනාවේදී බලාපොරොත්්දු වෙන්නේ. පෙවත්නි මේ දේශනාව තතාගතයන් වහන්සේ නිග්‍රෝධාරාමේ වැඩඉන්න දවස දේශනා කරපු දේශනාව. කොහෙද වැඩහිටේ නිග්‍රෝධාරාමේ. ද දම්ම පදපාලෙහි සඳහන් වෙන්නේ ක්‍රෝධ වක්ගේ. පිමතුනි දිනක් අනුරුද්ධ මහාරහතන් වහන්සේ පන්සීයක් සාමීන් වහන්සේලා පිරිවරාගන තමන්ගේ ඥාති සමුහොයා ඉන්න ප්‍රදේශයට වැඩම කළා. සාමාන්‍යෙන්නන් දැන් ඥාති කෙනෙක් පිරිසක් එක ඔබෝ බලන්නාවහාම නෙද. හිතමකටික් දුර බැහර කඳදලාවනම් ොකද කරන්නේ ඉන්න හැමෝම ිහිල සාමාන්‍යෙන් කතා බහ කරනවනේ. ඊටත්වඩා විශේෂිත වෙන්න පැයි අනුරද්ධ මරහතන් වහන්සේ තමන්ගේ ගම්මින් බලා පන්සීයක් මහරහතන් වහන්සේ ලත් එක වැඩම කරනකොට ශ්‍රද්ධාවන්ත ඥාතීන්ට එක තවත් විශේෂ දෙයක්. දැ සියලු දෙනාම වගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නය බැහැදකින්න, එතනට සම්මුකෝුණ. හැබැයි උන්හන්සේ ටිකවෙලාවක් බැලුව තමන් වහන්සගේ නැගෙනය සහෝදරිය මෙතනට සම්බන්ධ වෙලා හිටියේ නෑ. ැ අපිඋනත් එහෙම සමීප කෙනෙක් දකින්න නැත්තන් අහනවනේ කෝ අහවලා කොහෙද මොනාවෙලාද නෙද ඇයි ආවේ නැත්තේ අපිහිම විමසනවනය. දැ නුද්ද මහරහතන් වහන්සේත් අහනෝ කෝ නැගෙනනී මොකද මේ සහෝදරිය පේන්න නැත්තේ ඇයි අද මෙතනට ආාව ැතෙ ක කියලා හන. නමතමයි රෝහිණිය කියලා කියන්න. පිමතුනි ඥාති සමෝහයාරය එකතුවෙලා හෙට පිළිස පිළිතුරු දෙනවා සාමීණි ඇයට මේ චවී එමනැත්තන් චර්මරෝගයක් ඇතිවෙලා තියෙනවා එක බොහෝම භයානකයි හරීමම දුක් සහිතයි පිළිකුල් සහිතයි එනිසා ඇය ලැජ්ජාවට ගෙන් එලියටවත් එන්නෙ නෑ කියලා කිව්වා. දෙන් සමහර කාරණාවලදී මනි රියට ිුච්චාවට පත්නවා ලයිච්චාවට පත්වෙනවා. දෙ හිතන්නකෝ යම් අසනීපතත්වයන් වලට පත්වනාම තවත් තව කෙනෙකුට අසනීපය ගැන කියන්නත් අකමැති අයි නැද්ද. හරි බයයි තමන් අසනීපෙන් ඉන්න කියලා කවුරුහරි දැනගැනී කියලා එහෙම කියන්නත් බෑනි ස හගවගෙනන්නවා. ටික කාලයක් ගිහම තමයි කියන්නේ මෙච්චර කායක් මේක තිබලෙනකෝ අපි පත් දන්න ෑන කියලා කියෙන අසනීපයක්වත් කියන්න මිනිස්ු හරි පැකිලේනවා. එම මන්ගේ අභිමානයට ප්‍රශ්නයක් වය කියල නෙද මෙමැත්නන් තමන්ගෙන කවු කවුරුත් වෙනස් විදියට හිතන්න ගනිී දැන් දුරුවෝලෙක් කියලා හිතයි ලෙඩෙක් කිය හිතයි කියලා. ති විවිධාකාර මනෝභාවයක් නිසා අසනීපතත්ත්යක්වත් හෙලි නොකරගෙන ඉන්න තරමට පිනිසු ඔු පරිසං වෙනවා. දැම නැගෙන අත් ඉතින් ලැජ්ජාව නිසාම එලියේටවත් බහින්නේ නෑ තින් කොස්ටරෝගයක් හැදිලා සමේරෝගයක් හැදිල එනිසා පිළිකුල් සහගතයි. කවරුත් පින්නන්නේ නැතින් ඇතුළට වෙලාම හංගගෙන රජාවට ඉන්නවා. අනුරුද්ද මහරහතන් වහන්සේ ජඥාති පිරිසගෙන අහනෝ නැගැනිය නෙන් හේතුව ඔවුන් කියනව සාමීණී මෙන්න මේ කාරණාව නිසයි හේතුව නිසායි ඇය ආවේ නැත්ත කියලා. උන්වහන්සේ තමන් වහන්සක වචනීම පණි විඩයක් ඇවනවා එන්න කියලා ඉතිං ප්‍රදිහෙම වෙලා හකුලවගෙන හිටියයි කියැයි සඳහන් වන්න මේ විවර කරලා පුළුවන් තරන් පිරිිසුදදු වෙලා පිළිවලට ට වැඩ කළා. වැඩමකරපු වෙලාේ අනුද්ධ මහ රහතන් වහසේ කාරණාව විමසනවා. විමසැන තැනදී ඉතින් නද ඇතිවිච්ච විද්‍ය දැන්තියෙන තත්ේ මේ ගැන කියන්න ඇතින. ඒ වෙලාවේ. අනුරුද්ධ මහා රහතන් වහන්සේ මේ නැගිනියගෙන් අහනවා ඔබ කැමැති නැද්ද පින් දහම් කරන්න. නැගැනී බොහෝම සතුටින් පිළිතුර දෙනවා සාමිනිම බොහොම කැමැති. ඔය දුකින් ගැලවෙන්න කැමති නැද්ද කියල යහන්නේ. ඒ මකද කියන්නේ සාමීනී අනේ විදිහක් තියෙනවාවනම් මමහොම කැමතිීමිකේ තරම්ම පිළිකුල් සහගතයි හරිීම දුක් සහිතයි. ඒවෙලාව අනුරුද්ධ මහා රහතන් වහන්සේ මේ තමන්ගේ නැගෙනට කියනවා නැගෙනිය එහෙනම් ඔබ දෙමහල් ආසන සාලාවක් හදන්න කියලා කිව්වා. පින්වත්න යම් යම් කර්මාණුරූපෝ ඇතිවෙෙන අකුසල්. විපාක ගෙවලදාන්න පුළුවන් විදි තියෙනවනේ දැන් ඇයට කියනවාමොකක්ද එහෙනම් ඔබ දෙමහල් ආසන සාලාවක් පිළියල කරන්න කියලා කිව්වා. නැගැනි අනුරුද්ධම හරහතන් වහන්සේකින් විමසනව සාමීනී එහෙම දෙමහල් ආසන සාලාවක් මං කොහොම කරන්න ද. මේක පාරටම කියදදම කරන්න බෑනි කොහමදමම කරන්නේ. ඒ නුද හරහතන්හන්ස මස නැනි ඔට ඕනොර ආභරණ තියෙනවා පලඳ නාතියනවා ඔසාමිනි මාගාව දහස් ගනන් වටින ආභහරණ පලඳනාතියනවා. හොදයි ඒවා යොදවල ඔබට පුළුවන්ේ දෙමහල් ආසන සාලාව ඉදි කරන්න. ඉදි කරලා ඔබ නිතර ආසන පිළියල කරන්න පිරිසුදු කරන්න. අතුගාන්න අමදින්න දෙවෙනි තටවුව ලීඇතුර ලහදන්න නිතර ලීටික පිහදදාන්න පිළි මදින පිරිසුදු කරන්න. ඇයට ඔපධදිස්තුූා. ඇයි බොහෝම සතුටින් මේ කාරණාව පිරගෙන අනුරුද් මරහතන් වහන්සේ විමසන සාමනික මට තනීින් කරන්න පුළුවන්කමක් නෑ කෞද මට මේක උපකාර කරන්න කෞද මට මේට පිහිට වෙන්නේ. ඒ වෙලාවේ. ඥාති සමූයාගේ අනුරුද්ද මහරහතන් වහන්සේ අහන ඔබට පුළුවනිද ඇයට පිහිටවෙන්න ඔන් බොහොම සතුටින් කියෙන සාමීණි ඔබ වහන්සේගේ වචනයට අප එක ඟයි එනිසා අපට පුළුවනි මේ වෙනුවෙන් පෙනී හිටින්න කියලා. එෙනං ආභරණ ටික මේ පලඳනාටික විකුණල එං ලැබෙන මුදල අරගෙන දෙමහල් ආසනසාලාවක් ඉදි කරන්න කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුසාසනා කලා. පෙන්වති දැන් උන්වහන්සගේ අනුශසනාව අනුව යමින් ඉතාම ලස්සන මනරම් දෙමහල් ආසනසාලාවක් ඉදි කලා. නිතරම මේ ආසන සාලාවට භික්ෂු සංඝයා වැඩම කරනවා. තින් සතර දිකින් වඩින සාමෙන්න් වහන්සරට මේ නැගැනීමකත කරන්නේ ආසන පිළියල කරලා දෙනවා. දිනකට කීප වතාවක් මේ ආසන සාලාව පිරිසුදු කරනවා අතුගානෝ දූලි පොදක්වත් පහන්න දෙන්නෙ නෑ හර පරිසමට මේ සසිහල්ල පිරිසුදු කරනවා. තැන් ටිකට ටික ඇගේ තිබුණුවර සමේරෝගය සුව වෙන්න පටන් ගත්තා. ආසනසසාලා විදි කරලා ටික කලක් යනකොට බුදු හාමුදුරුවෝ ප්‍රධාන මහා සංගරත්නයට මේ ආසනසාලාවේ ධනයක් පිළියල කළ පිළියල කරලා උණහන්සට මේ දානයට ආරාධනා කළා ආරාධනා කරලා දංවලඳල අවසානයේ බුදුරජාණන් වහන්සේත්තිමසනව කෝමේ නැගෙනේ කියලා. ඒ වෙනකොටත් ඇටිකක් තාමරෝගය හොඳටම සුව නැති නිසා ඔ ටිකක් සැඟවිල තමයි හිටියේ ඇට එන්න කියලා කිව්වා. ඇ ආාව ඇවිල්ල භික්ෂවන්ගේයාට සියලු ඇපූපස්ථාන කළ දං පූජ කළ අවසානයේ තතාගතයන් වහන්සේ ඒ රැස්වෙලා හිටපු පිරිසත් සාමින්න් වහන්සේලත් ඉදිරියේ නැගනියගින් අහනවා. ඔබට මේ විදිහේ චර්මරෝගයක් හැඳන්න හේතුවමකක්ද කියලා ඔබ දන්නවද කියලා විමසවා. නොදවයට මතකතියාගන්න නද සසරගමනේ අපි කර කියයාගන්න දේවල් අපි කරා. එන විදිහ කොහොමද කියලා. ඇවිල්ල විපාක දෙන විදිහ කොයි විදිහද කියලා ඇතු දැනගන්න ඕන. අන්න ඇයට මේ ජීවිතයේ මොනතරන් වාසනාවන්ත පුංජවන්ත ජීවිතයක් ලැබුණත් පින්වත් අනුරුදධ මහරහතන් වහන්සේගේ නැගෙනයක් වෙලා සහෝදරයක් වෙලා ඉප දෙන්න ලැබුණ කියල කියන්නේ. කොවි තරන්නම් භාග්‍යයක් වෙන්න ෝ නෑද. නේද මොනතරන්නම් වාසනාවක් වෙන්න ඕනෑද. අනුරුදධ මහරහතන් වහන්සගේ සහෝදරයක් වෙන්න. ඇැබයි එච්චර වාසනාව භාග්‍ය තිබුණු ජීවිතත් ඇයට තාම දරුණු සමේරෝගයක් තිබුණා. ඇනිසා ඇයි මොනතරං ලැජ්ජාවට පත්වෙන්න ඇත. එනිසාම ඇ මොනතරම් නේද ජිගුත්්සාා සහගතව සැඟවිලන්න ඇද මොනතරම් වේදනාවක් වෙෙනන්න ඇත්ද. ඇකින් අහනවා මෙහෙම වෙන්න හේතුවබ දන්නවාද කියලා. ඒලා බුදුරජාණන් වහන්සේ සියලු දෙනාගේම දැන ගැනීම පිණිස අතීත කතාව මෙහෙම වෙන්න හේතුවමොකක්ද කියලවා. ඔන්න අද දවස මේ රෝහිණී නැගැනිය එදා පෙර දවසක රජ කෙනෙකුට බිරිදක් වෙලා අග්‍ර මෙහෙසය වෙලා හිටිය. ඇටයම් රූප සම්පත්තියක් තිබුණා තේ නිසා රජතුමා ඇයට බොහොම ප්‍රිය කළා. හැබැයි රජතුමා කෙටි කලක් යනකොට රාජ සභහාවේ නාට්‍යාංගනාවක් එහමනැත්තන් නිරූපිකාවක්. හම රප සම්පන්න්නව හිටප කෙනෙකුට රජතුමාගේ හිත ඇයට වඩා ඇදෙන්න්න පටන් ගත්තා. ඇගේ රූපය ඉතාම සෝභහමත්. එනිසා මේ රෝහිණියගේ හිතේ එදා අර රූප සම්පන්න සෝභහමත් ස්ත්‍රිය පිළිබඳව ක්‍රෝධයක් ඇති වුණා. බලන්නක ස්භාබි දැඇගේ හිතේ කරෝධයක් ඇතිවුුණා ඇයි මකද හේතුව මට නැති රූප සම්පත්තියක් තව කෙනෙකුට තියනවා. ඔන්න බලන්නක කරෝදේ ඇතිවන තැන්. න නැති කනකට හෙල රප සම්පත්තියක් තියෙනන ඇැක නමකතික කරන තියනනට කරෝධ කරන්න පටන්ගන්නවා. අන්නැ ඇගේ හිතතුල ඇගේ රූපය කෙහි අප්‍රසාධයක් ඇතුන ක්‍රෝධයක් ඇතිව වුණා. ඒතු මානයක් ඇතුන මට නැතිදයක් ඇයට තියන කොමද අඩුමතරම මට සසාමාන මක්න මනස්ත මට වඩ අඩුවෙන් වු මටත්ඔය වඩ ලස්සන රූප සම්පත්තියක් කහොම තියනැද කියලා ඇ හිතේ ක ෝදධය ඇතිව වුණ. එඒ මේ ඇතිච රෝදයේ ොකු ගටීමක් වට හිතේ පත් වෙලා. එනිසායි මොකද කළේ මේක විරූපී කරන්න රූපයේ විනාස කරන්න කල්පනා කරලා සැලසුම් හැතුවා. සැලසුම් හදලා අපිැනි කමිලිය කියලා ගෑවුුණුත් ගණවා කියලකැන්. ඒගේ දේවල් එකතු කරලා කොඩු කරලලා ඇගේ සලු පිළියාභරණවල දවටල ඇඟ දවටල ඇටලො කූහානියක් කලා. ප්‍රාත්‍රය ට තු කල නිදාගන්න ගත් සැස්ල නිදාගන්න බැහම ැනම කානවා. කහල කහල නෙද පළුදාලා ඇගේ රූප ස්වභාවට යම් හානියක් එදා දවසෙක් කළා. ඔන්න බලන්න. ඒ කරගත්තා අකුසලේ නිසා තමයි ඇයට මේ ජීවිතය තුළ ඉතරම්ම භාගමත් පුංජවන්ත ජීවිතයක් ලැබුණත් ඒ රෝධී නිසා ඇති කරගත් අකුසල් නිසා මේ ජීවිතය තුළ ඇයට ඒ වෙනුවෙන් විපාකවිදින්න සිද්ධ වනා. හැබැ අනුරුද්ධ මහරහතන්හසක කරුණාව නිසා. තතාගත ආමාමයණී බුදුරජාණන් වහන්සගේ උතුම් වූ කරුණාව නිසා ඇයට මොකදුණේ එදා දවසේ ධර්මදේශනාාව අහලා හිත සකස්කරගෙන අන්න පුළුවන්කම ලැබුණ මකක් කරගන්නද එතනින් නිිදහස් වෙන්න. නැම් බික්කුසංගේයටට බුදුහාමුදුර ප්‍රධාන මහා සංගරත්තයට දඳන්නට පසිදැන් ඇගේ රූපය නැවතවතාවක් සෝභහමත්වෙන්න පටන් ගත්ත රන්වන් පාටි බලන්න ගත්තා. දෙැන් ඇය ඔහොම බලලා. ඒ ධර්ම දේශනා අවසානය පෙන්වත්න සෝවාන් මාර්ගඵලයට පවා පත්වෙන්න වාසනාව තිබුණා. දෙන් මේ දේශනාව තුළ දී අපට කියල දෙන්න පෙන්වත් මේ ක්‍රෝධය පිළිබඳව. ක්‍රෝදය කෙනෙක් තුළ ඇතිබන්න විදිහත්. ක්‍රෝදය කෙනෙක් තුළ ඇතිවුණ ම නැතිකරගන්න විදිහපි දැනගන්න ඕනෑ. ඊළඟට මාන්‍යය පිළිබඳව කියල දෙනව නවාකාරයක් වෙච්ච මාන්‍යයක් තිෙනවානේ මාන්‍යය ගැන කියල දෙනවා. ඒගේ දස සංයෝජන වලින් කක් තමයි මේ මානය කළල ැනීම සංයෝජන ධර්ම හොදෝට හඳුනගන ඒවා යටපත්කර ගැනීම වෙනුවෙන් ඇැතිකිරීම වෙනුවෙන් කටයතු කර ගැනීම ගැන කියල දෙනවා. ඒ වගේම මම මගේ කියන දැඩි තැනට බැඳන්නේ නැතුව අතහැරීම නොවැලීන්න විදිහ ගැන මේ ධර්ම දේශනාවිද කියල දෙනවා. මේක තමයි අපට ඉගෙන ගන්න තියන්නේ. පින්වත්නේ. දැ බලන්න මේ ක්‍රෝධය පිළිබඳව. සමහර කෙනෙකුට තමන්ගේ හිත තුළ ක්‍රෝධී ඇතිවෙන්න පුළුවන් තව කෙනෙකුගේ රූපයට දැන් අරු ද මහරහතන් වහන්සේ නැගනීට එදාදවස ක්‍රෝධී ඇතිව වනේ තමන්ට වඩා වැඩි රූප සම්පත්තිය තව කෙනෙකුට තිබුණ නිසා. ඔන්න ක්‍රෝධය ඇති වෙනවා. තවත් විටකති ක්‍රෝධය ඇතිවෙන්න පුළුවන් තමන්ට වඩා තව කෙනෙක් බොහොම ප්‍රසංසාත්මකව ඉන්නවනම් කෞරුත් ගරු බහම දක්වනවනං නේද හිතේ ක්‍රෝධය ඇතිවෙන්න පුුව අනි ටනති ෞරවයක්. ට නැති පිළි ගනීමක් මට ැති ප්‍රසාධයක් මේ කෙනට තියෙනවානේ කියලා හිතේ ක්‍රෝධය ඇතිවෙන්න පළවා. දැ මේට අපි සම්මධන්වෙන්න ඕනි නෑ. ඔබ හිතන්න ොඳ සාමයක් බිරිඳක් හැටියට අම කෙනක් තාත්ත කෙනෙක් ඇට ොඳ දර පවුලක් රැගෙන හොඳද ජීවත්වනා කියලා. තියඕකටත් තවෙනකුගේ හිතේ ක්‍රෝධය ඇතිවෙන්න පොළවා. නේ ගල්ල හොඳ ජීත්තනවා හෙමජීවත්වන දෙන්න බෑ කියල කක්‍රෝධය ඇතිවෙන්න පොළවා. හම රෝද තිවනුත් ේ දර පවුල විනාස කරන්න කොච්චරනටයුතු කරනවද කියල බලන්න නොකු. අද සමාජයතුළ අප මේක හරියට දකිනවා. සමහර කෙනෙක් යම් ව්‍යාපාරයයක් කළර කියාවක් කරලා කර්මාන්තයක් කලා යම් දියුණුවක් ලබන වන. ඔය දිවුණුවට කරනෙක් කෝධ කරනව වෙන්න පොළවා. තින් මේ ක්‍රෝධන කියන සූත්‍ර දේශනාවේදීත් මේ ගැන කරුණුහ ගාක් සඳහන්ගෙනවා පෙන්වත්න්නේ ඔන්න එ විදිහට හිත තුළ ක්‍රෝධය ඇති වෙන්න පොළවා. හැබැයි කවරාකාරයකින් නමුත් මේ ඇතිවන ක්‍රෝධය අපට අපේ ජීවිතය මහා පුදුම හානියක් කරනවා විපතක් කර නවා. මේක ලේසි දෙයක් නන්නේ වෙයි. හොදට හිතරගන්න. තව කෙනෙක් පිළිබඳව දෙයක් පිළිබඳව හිතතුළ ඇතිවෙන අසතුටඒ රෝධය වෛරය සසර ගමනී අපට මහාලොකු හානියක් කරනවා. සමහර විටකදව ඇතු දකිනවා. හෙනකුට මහමඟ ගමන් කරන කොට සතෙක් සර්පයෙක් පෑගුණත් දශ්ට කරන්නේ නෑ. හැබැයි තවත් විටකද පිටිපසින් හභාගනැවිල් අවස්ථාවනකම් බලාගෙනතුල දශ්ට කරනවා. සංසාරයේ මේ වෛරණෙවෙයිද. අම්මගේ කුසේ දරුවක් පෙලා ඉපදින වෛර පිරිමහාගන්න. තාත්තගේ ලෙයින් තාතට දාව උපදිනව ඒත් උපදින මොකද කරන වෛර පිරිමහාා ගන්නවා. සසර ගමනි ස්වාමය බිරිඳ හැටියට එක ති වන වයිරිම ගන්න. ලන්නක ්‍රදේ වරයේ මොනතරම් භායනකද කියලා පෙෙන්වතුම් පෙෙන්මතියන් හැටියට මොනගස්සනො වෛර පිරිමහා ගන්න. සවහෝදරත්යෙන් මුණගස්සනෝ වෛර පිරිමහාාගන්න. එනිසා අපේ හිත තුළ මේ වෛරේ කෝදය ඇතිවෙන්න හේතු ඕන තරම් මේ ජීවිතය තුළ පිමවත්න්නේ හැදනොවන්න පුලුවන් හැබැයි ඒවා දැනගන ස්වල්පවේලාවක්වත් පවතින්න නොදී දුරුකරගන්න අපි දක්ෂබිය ුතුයි. බලන්නකොෝ තතාගතයන් වහන්සගේ දවස සිදුවීම් අරගෙන බලනකොට මේ බව අපට ඉතාම හොඳින් දැනගන්න පුොුවන් වෙනවනි.දැන් ඔයතු අහලතින මේ කාලික්ෂණයග කතාව පිළි බඳවා. අහලතියෙනවනේද විවාහ බිරිදෑවරු දෙදනෙක් හිටියා පලවෙනි විවාහක බිරිඳට දරුව නැති තැන. දෙදනාම කතිකා කරගෙන දෙවැනි විවාහ කරගත්තා ඇයට දරුවෙක් ලබන්න එන්න කොට දැන් පලමු බිරිඳ කල්පනා කරනවා දැන් මට දරු සම්පත්තිය ආහිමී? ඇ දර ලැබු තින් හෙ මට යන සැලකිල්ලාආදරේ කරුණ අඩුුවන්න ො බලන්නු තේකර ද ර ඇති ල. එනිසා කොහෝ මහරි ෑයට දරුව ලබන්න තිය හේතු නැති කරන්න න අවස්ථාව නැති කරදන්න ඕන ඔන්න හිට ගත්තා. ඇරගෙන දරුවෙ කුසට එනොකොට මේක දැනගෙන නැති කරලා දැන්මා. දෙවැනි අවස්ථාවත් කලා. අවස්ථා දෙක්වන නිසා දෙනි බිරිඳ මොකත කරේ බොහෝම සක්ෂමම කුසාරක්ෂා කරගෙන හිටිය. හැබැයිම කුසක් සඟවගෙන ඉන්න පුළුවන්කමක් නෑ. එනිසා තුන්විනි අවස්ථාවත් දරු ගැබනැත කරන්න කටයුතු කලා ඒ හේතුවෙන් කුස තුළ හිටපු දරුවත් අර දරුවක් කුස දරපු මමත් දෙද නම මීදන තත්වයට පත් වනා. අවසාහන මොහතේ ඇයි දැනගත්ත මේ දේ කළේ අහවල් කෙනා යසවල් කෙන අය කියලා. හතු තුළ ඇතිකරගත් මකක්ද මහා පුදුම තරහාවක් රෝධයක් ඇති කර ගත්තා. මොකදදේ සිටවිල් සංසාරෙක අවදාකවත් ආයනං මම බොට දරුවෙක් ලබන්න දෙන්නේ නෑ කිය හිතුවා. ලොක ල්ලො ගද කියලා කොම දීතුවේ දරුවෙක් නම් කවදක්වත් බන්න දෙන්නේ නෑ කියලා හිතුවා. ඒ තරහමෙන්ගේ කෝධයෙන් මිය ගිහිල්ලා සසර ගමනේ බොහෝ කාලයක් පිටි පස්සිංආවා ඇයට දරු සම්පත් ලබන්න දුන්නේ නෑ. එක ජීවිතයකදී බැලියක් වෙ යිපදුන කිලයක්ක් වෙලා යිපදුන. කිලි පටව දාානකම් බලාගනි ද ල්ල මේ බැලිමොක කරන්න පටව අන බහො කරනවා ඇඒ දරුව දන්න නෑ කියල කිව. අවසානි තතාාගතයන්හසගේ පිහිට ලබල තමයි මේ සසර පුරාවට අරගෙනාපු බද්ධ වෛරය නැති කරගත්තේ. එනිසම ක්‍රෝධය කියල කියන්න පෙන්වත්න යම් කිසි කෙනෙක් තුළ යම් කාරණාවකට හිතේ ඇතිකර ගත්තතිං සසර පුරා අපිකරා ඇවිල්ල මහා පුදුම විනාසයක් කරන දෙයක් තමයි ක්‍රෝධය කියලා කියන්න. එනිසා, අපි මේ ජීවිතයේ ජීවත්වෙනකට දැනගන්න ඕනෑ ක්‍රෝධ නොකර ජීවත්වයෙන්න්නවා. වෙුගේ සම්පත්වයේ දිහාය කල කරෝධ කරන්න හිතට ගන්නපා. මට නැතිත් තව කෙනෙකුට තියෙනවන අනේ මටත්වක ලැබේවා කිය හි ප්‍රාර්ථනා කරන්නගයත් එතන අ ිද්‍යා ඇතිබෙනවා. අබිද්්‍යාාව තුළ ආයක ලාාගන්න බැරිවුණොත්ේීම ක්‍රෝධේ දේශයවය ඇතිවනවන්න පුළුවන් ගරූපේට ්‍රධය කරන ධනට ක්‍රෝධය කරන බලේට කෝධ කරන නේද තන්ට නැත්තන්ම් තමන්න්න නැති බලයක් තව කෙනෙකුට තියවාන න ෝධ කරන්න ගන්න. එනිසා එක බොහම බයානකයි. පැදිලි කරන අප අති දැම රෝධය අර රෝහිණයට තමගි ජීවිතය තුළ ඇති උනේ දා ජීවිතයේ මොකක් නිසාද ඔන්න ඇයට තිබුණු මාන්‍යයක් ම රූපවත්ය එනිසා මට වඩා කෙනෙක් ඉන්න බෑ කියලා. අප අත්ති මොකදද මේ මාන්‍ය කියලා කියන්නේ. මාන්‍යය කියලා කියන්නේ. මැනීමට බොහෝ දෙනාගාවම මැනීම තියනවා. දැම් බලන්න බරකිරන්න න්න අපි මොකද පාචි කරන බරමණින්න්න අප පාවිචි කරන. එතුට දැන් ජලය වගේ දෙයක් මනින් වු නහම ඒ අදාළ කරන ජලමාපකි පාවිච්චි කරනවා. ඇතින් කාලයේ මනින් වුනොත් මොකද කරන්න කාල හෝරාවක් අපි පාවිච්චි කරනවා. දිග පලල උස මනින් වුනොත් මොකද කරන්න ඒට අපි අඩි පාවිච්ි කරනවා නද ෝදුව පාවිච්චි කරන මැනගන්නවා. කෙනෙකුගේ හිතේ ස්වභභාවය එහෙම නැත්තං උස් පහත් මිටි මේ ස්වභාවේ මින්. ඉදිරිපත් කරන මාපකේ තමයි මැනීීම තමයි මොකක්ද මා්‍යය කියලා කියන්නේ. මේක බොහෝම භයානක මනෝ භාවයක් මකක් දෙයකට කියන්නේ මා්‍යය. බණහන ඔයත් අහලත් ඇති මාන්‍යෙන් හිටියවති මාන්‍යෙන් ඉඳලා ජවත්තල ඉඳල මැරලගේෝ ති හෙම ඔව අවස්ථාව වැඩි මානේන මක්කටුව හෝ ති වඳරුවෙක් වෙලායිප දෙන්න. අලතිරන්න? අධි මානයෙන් ඉඳල කෙනෙක් මියගියුත්තේ අවස්ථාව වැඩි අධිමානයන සුනක්කතු බල්ලෙක් වෙලා ඉප දෙන්නනති අවස්ථාව වැඩ කියල කිවවා. උනේ ගැනත් දනගන්න නිසා අපි කාටවත් මාන්‍යෙන් ජීවත් වෙන්න බෑ මානය කියලා කැෙනෙි මැනීම. මකක්ද මේ මැනීම මාන්‍යය කියලා කියන්නේ. කෙනෙක් සමහර වෙට ජීවිතයේ පෙවත්න්නේ තමන් හුවා දක්ක ගන්න තමන් මතු කරගන්න උත්සහ කරනවා මට වැඩා කෙනෙක් නෑ ම තමයි හරි කියල හිතනවා. ම්? ඔේ මාන්නේ බෙදීීම තියනවා හීනමානේ තියනවා සදිසමානය තියන සයමානය තියනවා. අහල යෙනවා නේද වනාද හීනමානය සදිසමානය සේයමානය. කෙනෙක් හිතනව මේ තමන් උසස් කරලා තමන් හුවාදක්වගෙන හිතනව ම තමයි හරි කියේලා. තවෙ සමාන කරන්න උත්සාහ කරනවා. දෙ අදනන් ඉන්න නද බුදුරජාණන් වහන්සේටත් සමාන කරන්න උත්සාහ කරන හින්නේ රහතන් වහන්සේලාටත්වා මත් ඒේගේ රහතන් වහන්සේ ම කියල සමා කරනයිනද ඇද. එහෙම ඉතින් එතන තියනිත් මානයක් සමාන කරන්න හදනවා. සමහරෙක් බොහම ගුණත් සිල් ැ හිත නවා ොක දේවවිතරක්සිල්ලත්තෙ මත් හෙම ල්ලත්තමයි කියල එහෙ මහිතන්න හදනවා ති මෙෙම සමාන කරන්න හදනවා සේයමාන සදිසමාන ඉළඟට හීනමානයක් තියනවා. තමන් පහත් කරලා කතා කරනවානි. තු බෝෙනෙක් මානය කියලා කියනකට කියන්නේම හාමුදුරුව මාන්‍යය කියල කියෙන ආම් ආඩම්බරකම කියලා. උඩගුකම කියලා කියෙනනදරද. ඇතුර දැන් හීන මානය තියනක කොට ති කන උඩගුමක් වන්න ආඩම්බරකමක් වවෙන්න බැන් හිමානය කියලක තමන්වනිකම් පහත් කරලමන සකන්න නේද. ඒේක නිවරදි වෙන්නේ නෑ. එනිසාමේ මාන්‍යය කියලා කැන පෙන්වත්ති මැනීම මේක සාමාන්‍යයෙන් තතාගත දේශනාවේ අපට පෙන්නල දෙනවා. තැන් කීපේකදීම මේ මාන්‍යය කියනදේ. ඒතුනි රහත්වන ජීවිතය දක්වාම තියනවා. අනාගමීකන තත්වට පත්වෙනකුු තනාගමීන් උතුන් වහන්සේලා තුළත් මාන්‍යය තියන අනුසේ වශයෙන්. ඒ කිව්වේ අනුසේකෙල්ල කියන්නේ. සැඟවිල්ල තියනවා හරිටල අලු වැට තියෙන ගිනිිපු පුරුුවගේ. අනුසේකිල්ල ැනමකක් ද අලු වැට තියන ගිනිිපු පුරුවගේ මේ කෙලෙස් තියනවා. හේතුවක් හැදුනු තැන්වලද මේවා මතුවෙනවා. ඒනම් හිතන්නකෝ. අපේ හිත්තුල මාන්‍ය ඇතිවෙන්න ති නවස්ථාව කොච්චරක්නම් තියෙනවාද කියලා. එනිසා අපි බොහෝම දක්ෂවෙන්න ඕනේ තමන්ගේ හිතතුළ මේ මානයේ වැඩෙන්න්න නොදී කටයුතු කරගන්න. ඒ වගේ අපි බොහෝම දක්ෂ වෙන්න ඕනෑ ඇතිවෙලා තිය මාන්‍යය හොඳුවට හඳුගෙන දුරු කරන්න. ඒ වගේ අපි දැනගන්න ඕන මේ මාන්‍යය කියලා කැන මොනවගේ මනෝභාවයක්ද කියලා තේරුම් අරගෙන ඒවා ඇතිවෙන්න තියෙන තැන් නැතිරල දන අප දක්ෂ ෙන් න ම නවනත්. කෙලිටි වෙන්න කෙලිටි වෙන්න මොකද වෙන්න කෙලෙස්වලින් අපි තවතවත් වෙලාගන්නවා. එම කෙලෙස්වලින් වෙලාගන්න වෙලාගන්න මොකද වෙන්නේ. නැවත නැවත ජරාමරණ දුකම උරුම කරගෙන මේ භයානක වූ ගෝර වූ සංසාර ගමන ගමන් කරන්න අපට සිද්ධ වෙනවා. පෙන්වාත්න කෙනෙක්ගෙ හිත තුළ මාන්‍ය ඇති වෙනවා ඔු බලන්න කොත් අතාගත දේශනාව කියලදනො මේ ලාබ සත්කාරවලටත් මාන්‍ය ඇති වෙනවා. එක ඇනෙදැන් අපිහිත මුකු කෙනෙකුට තව කෙනෙකුට වඩා හොඳදුවට ලාබ සත්කාර ඇති වෙනවා කියලා. දැන් ලාබ සත්කාර හොඳෝට කෙනෙකුට ලැබෙනවා. එයා කල්පනා කරනවා මේක මට විතරයි ලැබෙන ඕනි තවෙනෙක් ලබනවට ම කැමති නෑ කියලා ඔන්න මං විතරයි ලැබන කෙනෙක් ම තමයි කෙනා කියලාගිහිත තුළ මාන්‍ය ඇතිවෙන්න පොළුවන්. සමහරවිට අපිහිතමුකු ්‍යාපාරයක් කරලා දියුණුවක් ලබන ලාභයක් ලබන කෙනෙකන්නා කියලා යාටත් දැන් ඔයි ලාබය තුළ මාන්‍ය ඇතිවෙෙන්න්න පොළුව. මේ ලාබේ ලබන්න සාතමේ ම මේ ූදීන් හමින් ජීවත් ෙන්න්නේ තින් තව කෙනෙක් එහම ලාබේ ලබන්න බෑ මංවිතරයි බන්න ඕනේ මන්තමයි කෙනා කියලා ඔන්න හිත තුළ මාන්‍ය ඇති වෙන්නක් පුළුවන්. හිතල බලන්නක. අපි මේ ලබපු ජීවිතය තුළ අපට ජීවත්වෙන්න තියන කාලය ඉතාමත් අල්පයිපෙන්වත්තේ. එහහිබල මෙහිබලකොට ජීවිතය ස්තීරත්වය අපට නිගන කරන්න පුලුවන්ක මක් නෑ. තොයිතරන් කාලයක් අපි පවතිීද කියලි දන්න නෑ. එනිසා එහෙම අස්ථීර ජීවිත ගත කරන අපි ජීවත්වෙන පුංචිකාලේ තුළ මාන්‍යදී කෙස් සිට අරගෙන හිත කිලිටිකරගන්න ජීවත්වෙන් ඕනෑද ජීවිත අපට යම් ජීවත්වෙන්න පෙළිව ලක්තියන හදාගන්නවන ධර්මිකව. ඇයි අපි මාන්‍යයෙන්මත්වෙෙන්නේ මාන්‍ය ඇති කරගන්න රූපේතු මාන්‍යඇතිකරන්න බෑ ධනය තුළ මාන්‍ය ඇතිකරගන්න බෑ කීරිතයේ ප්‍රසසාවත්වල මාන්‍ය ඇතිරගන්න බෑ මැතිකරගන්න තැන්වලද නොදෙ ොදව ේි වෙන. ෙ රම පිබ අධ්‍ය න කල බල ැතින ොනතරන් සිුම් ට මන්ගේ හිතට මේ දවල් ඇතුල්වෙනකට හිත කිලි වෙනද කියලා. තවකෙනෙකුගේ සැපයක් දැකල සතුට වෙන්න බෑ. තවකෙනකුගේ දියුණුවක් දකල සතුට වෙන්න බෑමාන හිත තුළ තිබුණු. තමන්ගේ සමතත්යට තවකනෙක් පත්වනට කැමතිනේ. මහරවිට දු සිල්ත්ත එඉන්න තවත් සිල්ලතුන් ගුණුතුන්හන්සලට සමානර ත්හ කරන ම තරට යන් ඕනෙැයි සමාජෙන් කීර්තියක් පසංසාාවක් ගරුභහමනක් ලබන්න අපේක්ෂාව මොනතරන්න කුසල්ලිතන සිද්වෙනවාද. එනිසා, මාන්‍යය කියන කෙලෙේ හොඳුවට හඳුනගැනේ හිතතුළ ගොඩනැගෙන මනෝභාව අපි තේරුම් ගන්න ඕන. පිංහතුන මේ ජීවිතය අපි ලැබවේ තාමත්ම අමාරුවයි. කාටහරි කෙනෙකුට හිතන්න පුළුවන්ද මේ අවස්ථාව අපි ලබාගත්තේ කොච්චරමාමරුවේෙන්ද කියලා. මේ පහසුවෙන් අපි ලබාගත්ත අවස්ථාවක් නෙවෙයිනි. මනුස්ස්‍ය ජීවිතයක් ලබනවා කියන ඉතාම අමාරු දුෂ්කරම දුර්ලබම දෙයක්. ඔහොම කියද්දි ඔබට හිතෙන්න්න පුළුවන් මේ හාමුදුරුවනේ මොනතරම්ඔකිව්වට කො එහෙම දුස්කරතාව න ඕන රම් ිනිසු ඉන්වාන කියලා. බැලු බැලුවූ හැමතනම. ඇද මනිස්ු මහ පාර ල න කොච්චර වාන න්න න නෙ ොරලස් ම තන ෙන ොච මාරුව ද බද යනති බැල හැතනම සැන එක පිරීලා. හදිසේ රෝහලකට බිහතක් ගන්නක හරරි අමාරුයි පාමසියක බෙහත කරනගත් බොහම අමාරුයි පොලිම අකාරගනින් නොන කතා කරනක සුපමාට එෙකට ඩටික්ගන්න ඒත් හෙමයි කවන්්ටෙ ගට ල පො නැ න බස්වතයකට ගොඩවෙන්න හරි අමාරුවී තරම්ම සෙනග. හැබැයි අපි මේ ලබාගත් අවස්ථාව තියන වටිනාක මොබ දැනගන්න පුුවන් වෙන්න පිවති ත නෙවෙයි. හිතන්න නොකෝ එක කඩිගුලක මොන තරම් කඩි ප්‍රමාණයක් ඉන්නවාද. කොච්චන කඩිව ඇද කඩිගුල සංක්‍යාව කැටි අපිට ගණන් කරන්න පුළුවන්ද. මේ පලාාතේ ප්‍රදේශ අපේ රටේ ලෝකයේ ජීවත්ත වෙන මිනිස්සුන් සංක්‍යාව මෙච්චරයි කෙල සංකඛයාවකින් අපට කියන්න පුළුවන් ගනන් අදලා. ච ංකක්තමයි ලොක ඉන්නන්නේ කියලා. හැබැයි කඩිගුලකින්න කඩි ප්‍රමාණයට කියන්න පොළුවන්ද? වේගුලකින්න වේ ප්‍රමාණයපට කියන්න පොළුවන්ද. ඇලකදලක ගංගාවක මහමුදකින්න මච්‍යය ප්‍රමාණි චරයිකිකිට කියන්න පලුවන්ද. එක ගෙදරක වැසිකලි වලකඉන්න පනුප්‍රමාණය හිතාගන්නවත් පළුවන්ද? හිතන්න ොක හන්නම්. එතරම්ම තිරිසන් ලෝකේ තිරිස සත්තුන්ගේ පැවැත්ම බෝීම සරණන් සේග්‍රය යේ දේ වෙනවනං? නුක්ෙක් හට ඉ දෙන්න ලැබන එක ොනතර අමාවරු දෙයක්ද බොහොම දුරු ලබව ලැබෙන අවස්ථාව. තථගතයන් වහන්සේ දේශනාවකද උපමාවක් කරගෙන පෙන්වාන නයාාගට පස්ටිකක් කරගෙන රැසල හැට බන්න හසලග හනවා. මහනනි නයාගතියන පස් ප්‍රමාණයේද වැඩි මේ මහපොවේ තියන පස් ප්‍රමාණයේද වැඩි කියලා. පුංචි දරුවෙක් වුනත් පිළිතුරු දෙන්නේ කොහොමද නයාාග පස් ප්‍රමාණය අඩුයි මහපළොවේ තියන පස් ප්‍රමාණය වැඩිය කිය කියනවා. යොදන් දෙලක්ස හතලිස් දහක්ම මහ පොලොව ගැමරුයි කියල සඳහඟෙන අටුආාවල. කවරද ෙට දස ො ප ක් චර ගැරුදු කියලබල යොද නොලින් දෙලක් හතලිස් හ ැරුයි කියලා කිය. තුර යාාගට ගත්ත පස්්චිට වඩ මහපොුවේ පස් වැඩි නන් තතා ගතන්හන්සේන සුගතිගාමී ජීවිත ලබන අය. හරියට මේ නියාගට ගත්ත පස් ප්‍රමාණයටත් වඩා අඩුයි කියලනි කිව්ේ. එනම් වැඩිපුරන්නේ සුගතිගාමි වෙනය නෙවේ දුග ගාමී වෙනය. සසර සැරිසාරුණ සත්්‍යයන්ට හරියට පෙන් ආත්න සතරාපායි මහගෙදර වගේ කියලා කියල දන්න. දෙැම ඇත්තු හිතන්නක දින දෙක තුනක් කොහහි අපිහිතම විනෝධ ශාරිකාවක්්‍යයා වන්දනාගනක් ගයාය කියල හොදට විෝදවෙලා දල පදල දස්තුන හතරක් කියයනකට හිතමකද කියන්න. දැනම් හිටියය ඇති කොයිහිටියත් මොන පහසුගන් ගත්තත් මගේ තැනවගේ නෑක කියල නික හිතක කිය වාදන විදේසරටකඩ ගියත් සති දෙක තුනක් කියයනකට හිත කියන්නේෙම කාලයක් ගෙ හර නොත් හරි. තමන්ගේ තැනවගේ නෑප කියලා කියනද නැද කියන නෙ තොර හිතෙන්නේම තමග තැන යන්න පුරුදු තැන ඇන්නමයි හිතකයන්. කොහිං කෑවත් මන්දයක් හදාගෙන කෑගේ නෑ කියලා කිය නද රැද කියනවන නද ඒක තමයි ස්වභාවය. තතාගතයන් වහන්ේ අපට ධර්මය තුළ පෙන්නවා මේ සසර සැරිසරණ සත්්‍යයන්ට හරිට මහගෙදර වගේ කෙලකූවා කොයද සතරාපාය කියලා කියන්නේ. මකක් කියලද කිවේ මහගෙදර වගේ කියලකව සතරපාය. එ හිතන්නකු යි හගදරට හිත ඇදෙන්නතිී අවස්ථාව හරි වැඩි පිින් වත්න්නේ. ඔබ දක්ෂ වුණේ නැත්තං එතන හිත ගලගන්න එතැන ඇදෙන්න තියන තැන් වහගන්න මොකද වෙන්නේ අපි නැවතනවතත්වොයි මහගදරට වැටිනැතිී නවස්ථාව වැඩි වෙනවා. එනිසා දක්ෂවෙෙන්ව වන මේ ලබපු අවස්ථාවේ නැවතනැවතත්වොයි මහගෙදරට අදන්න තින තැන්ටික වහගන්න. ඒ හිත තුල ඇ වෙන කෙස් හඳනගෙන ඒවා දුරුකිරීම වෙනුවෙන් වර්වන්ත වන්න ඕන උත්සාවන්ත වන්න ඕනේ ඒවින් හොඳ වැඩපිළි වෙල අපි හදාගන්න ඕන. තුර මාන්‍යආදී කොට ගත්ත මේ මෝභාවයක් ඕන වෙලාවක හිතට ඇතිවන්න පුළවා. තව කෙනෙකුට සමාන කරලා හිතන් දැහෙම සමාන වෙන තැන්තියනෝ. තව කෙනෙක් පහත් කරලා තමන් උසස් කරලා හොවාදක්කගන්න වගේ සිතුල ඇතිවෙන වෙන්න පුළුවන් හැයිහිම ඇතිවෙන හැමතනැකති මොඇත්තු හිතන්න මාන්‍ය ඇතිවනුත් මොකදවෙන්න. මාන්‍යයේ ඇතිවෙන්න ඇතිවෙන්න අපි තුළ නැතිවෙන දෙයක් තියෙනවා. මාන්‍ය ඇති වෙනකට මොකද වෙන්නේ. ඥානයේ නුවන මෙව නැතිවෙලා යනවා. එතුට මාන්‍යං වැඩන්න 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 නුවන නැතිවෙන වන ොද වෙන්න අඥා වෙන වනිනි. එතකට යහපත තේරෙනවාද. නෑ. එයා යහපත යහපත හඳුන ගන්න නෑ. සත්පරෂයා අසත්පුරුෂය හඳනගන්නෙත් නෑ. ධර්මය අධර්මය හඳන ගන්නෙත් නෑ තින් ධර්මයයා දුර අධර්මය හඳුනගන්න ැරිවෙන කොට. සත් පුෘෂයාය සත්පුෘෂය හඳුන ගන්න ැරිවෙන කොට මාන්‍යෙන් මත්‍යච්ච කෙනෙකොට ජීවිතයේ මොන තරන් න්නං අවඩක් වෙයිද කියලා නිතරම සිහීයෙන් නුවනින් කල්පනා කරන්න ඕමනාවෙනවා. එනිසාම මේ ක්‍රෝධ වගේ සඳහන් වෙන මේ සූත්‍රයේ මේ ගාථාවේදී තතාගතයන් වහන්ේ දාදාවස රැස්සලා හිට පිරිසට පිවත්ති පෙන්නල දුන්නේ. කරෝදෙහි ස්වභාවයක්. එනිසා සසර වෙන හානිියත් මාන්‍යයාදී කොටගත්. ෙ ධර්මයන් වලින් හිත ආක්ෂා කරගන ඇතිවෙලාතියන මාන්‍ය දුකරගැනීම වෙනුවින් කටයුතු කරන විදිහත් නැවතනවත් මාන්‍යේ ඇතිවෙන්න නොදී අපි රැන විදිහත් කියලදන්න. දස සං යෝජනවලින් හිත නිදහස්රගන සියලු කෙලෙස්වලින් හිත නිදහස් කරගත්ත කනෙක් සසර ගමනෙහි විමුක්තිය ලබල මොනතරන්නං සෝපත් විදිහට ජීවත්්‍යනාද කියන කාරණාවතමයි. එදා මේ ධර්මදේශනාවේදී තාගතයන් අහන්ේ රැස්සල හිටප පිරිසට කියේලදන. පින්වතුනි. ඔබට මට අපේ ජීවිතේ හිත පුදුම තැන්වලට ඇලෙන්න හේතු හැදෙනවා. හිතන්නොකු සමහර සිදවීමම් අපේ ජීවිතය හරීම සුන්දරයි. සොඳුරුයි ආදරනී අයි. එහමන නේද අපිසාමාන්‍යයෙන් අක මැති දේවල් වොල් ඇැලනෙනවාද. නෑනේ අප්‍රේදේවල් වොට ඇලෙනවාද ඒවත් එක ගැටීමම් නැතිවෙන්නේ සමහර දේවල්තිනො හරරි සුන්දරයි. දැන් සාමියයට බිරිඳ කියල කියන්නේ සුන්දර දෙයක්න. බිරිදර ස්වාමිය ක කියල කියෑනෙ හරරි සුන්ඳදරයි මෙිහිරී ආදරනීයයි. අම්මට තාත්තට දරුවූ කියල කියන්නේත් සුන්දරවස් තුනේ. හරි ආදරණය බැඳීම් මෝවා. ඉතිං ඔය ආදරනය බැඳීම් පත්තග නයනකොට ආදරනණය බැඳීමක්ේ ඒ තැන්ගලට පේෙහිත් මොකද වෙන්නේ. ඇලෙනවදරැද්ද. ඇලෙන නේද. ගොඩක් ඇලනෝ. දැංඔ ඇලීම තුළ අපි හරි සතුරින් ජීවත්වන මගේ ස්වාමියා මගේ බිරිද මගේ දරුවෝ එම කියෙන නේද. හා විිමානයෙන් කතාරන මගේ දුව මෙහෙමයි මගේ පුතා මෙහෙමයි නද මගේ මහත්තයා මෙහෙමයි මගේ සාමයා මෙහමයි බිරිඳ මෙහෙමයි කියලා අපි හරි කතා කරනද ඔය තැන්වල උගක්කිහිතැල්ල තියනවා. දැන්වය අලිච්ච තැන අපි ඇලිමත් එක ලොකු සතුටක් ලබනවා මගේ කියලා. මේ ගේද මගේ දුව මගේ පුතතා මගේ සාමයා මගේ බිරිඳ කියලා අපි ලොක සතුටක් ලබනවා. එක හලින් කතා කරන මත්තේ තුළ කතා කරනවා. හැබැයි. ඒ ල්ලා යා ග අලෝග න්න ැ බට ඕන දිර පවත්ගක යන්න ොුවන්ද මහක් ෙ ල තමට විදර පවතේ ැ ඔබ බ ඇලිලයින්නවාන. ඔබේ රූපේට ඔබ රපය ඔබට ඕන විදිර පවත්ග යන්න පොුවන්ද යම ිකෙ ඔ හට ෑල යි වාන මිහිරි හඩක්ට තියෙ කියලා තලා හඩ ඇල්ිලයින්නවාන ඔබ හඩ ඔබට ුණාව දිට පවත්ක යන්න ලොුවන්ද. හොඳට හිතන්න. ජීවි පවරුත් මේ සුන්දර මිහිරි සොදුරු දේවල් වලට ඇලෙ න කියෙලේ ල් ගන්න. කර අපි කෙනවා සක් හාය ෙට්ිය කියලා. මම මගේ කියලා අපි හොඳක් අල්ලගන්නවා බැදෙනෝ. හැබැයි හිතන්න අපි ඔඒ බැඳෙන තැන් අපට ඕන විදිහහිට පවත්වගෙන යන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි කොච්ච හිතුවත් තමට කැමති විදිහට මගේ අභිමත පරිදි පවත්වගෙන යන්න බෑ. එනිසාඒසිියල් අයිතිවෙන්නේ කොතනරද. සංස්කාර කියන තැනට අයි. හේතුවලින් තමයි මේ හටාරගෙන තියෙන්. හේතුවලින් හටගත්ත දේවල් හේතු නිසාම බෙඩස් වෙනක අපිට රකින්න පුළුවන් දෙයක්. ඉති මම කැමති විදිහට මගේ හිත යම් තැන කලවගෙන ඉන්නවා නම්. මම් බලාපොරොත්තු වෙන විදිහටයේේදේ නොවෙනවා නොකද වෙන්නේ. මගේ හිතේ ගැටීම් ඇති වෙනවා. ඒ ගැටීමම්ේ කාන්ඩනවා වැලපෙනවා හිත තුළ දේශය ඇතිකරගන්නවා. හිත තුළ ක්‍රෝධය ඇතිකරගන්නවා වෛරය ඇතිකර ගන්නවා නොසන්සුංකමක් ඇති කරගන්නවා නිතරම දුකෙන් කණගාටි වවෙන්නේ ඒද ජීවත්වෙන සිද්ධවෙෙන. බලන්නකු ඒ දවස අම්දයකට අඩන්න සිද්ධ වඋනානම්. බැලපුනානං කනගාටුනානං හිතතුල යම්කරුණකට දේශය ඇතිවුනාානං. ඇයි මගේ කියලා ඇලිල හිටපු දෙයක් මට ඕන විදිහට පවතින්න නැතිවුන නිසාතමයි හිතට වේදනාාව ඇති වනේ. ඒනිසාතමයි හිත තුල දේශය ඇති වුනේ. ඒනිසා තමයි හිත තුළ ගැටීමක් ඇති වුනේ. ඒනිසාතමයි දවස බොහෝම වේදනාවෙන් හඬ හඬඩා වැලපි වැලපි පසුැබීමෙන් ජීවත් වනේ. කොච්චරණනං තට දේශය ඇතිවෙන්න ඇද. මොන තනන්න හිතතුලාවේ ගැතිවෙන්න ඇද. ඇයි? මගේ දේ මයි කියලා මගේ කියලා අල්ලග හිටපදති මටවනදියට නැති නිසා. තේරුම් ගන්න පෙන්වාත්නේ. අපි කොයිතනකින් කවර විදිකට හිතුවත් නෑද. මගේ කියලා බැදුනත් සුන්දරයි මිහිරී සොඳරුී කියලා. ඒ දේවල් අලෝවගෙන හිටියත් මටවුණු විදිර මේ පවත්තගන යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ මෙන්න මේ බවනුවනින් දැක්කොත්. එය තුළ මාන්‍ය ඇති වෙන්නෙත් නෑ. ගැන ඥානේදවුණ වවා. නොඩදුව න නේ ැතිවනකට මොකදවෙන්නේ ඥාන දවුණ නති යන ද වන කෙනා ධර්මමාර්ගය තුළ ගනම් කරනවා. ධර් මාර්ගය තුළ ගමන් කරන කෙන. ඉතාම ඉක්මන් භවයකදී සියලෝම කෙලිසුම් නසා උතුම් විමුක්ති සුවේ ලබන කෙනෙක් බවට පත්වෙනවා. එදා දවස මේ දේශනවා වසානයේ ප්‍රැස්වෙලාහිට පිරිස බොහෝධනෙක් මාර්ග පලලාබි වුණ රෝහිණී නැගෙනියත් මාර්ග පනලාබයක් බවට පත් වනා තිං. ධර්මදේශාව අවසානයේ එදා දවසේ බොහෝ පිරිසක් ධර්මවබෝධයට පත්ව වුණා වගේම ඇසූ ධර්මකාරණාාව හොඳෝට හිත්ති දරාගෙන. නැවත නැවතත් නුවනින් මේවා බිමසල දැනගෙන ධර්මානු ධර්ම ප්‍රතිපත්යක් තුළ පිහිටල කටේතු කරලා ඔබැහැම දෙනාටමත් ඉක්මන් භවේකදී සියලු කෙලිසුන් නසා ලබන උතුම්, නිවන්න අවබෝධයේ ශක්ෂාත් කර ගැනීම මටමපිං හේතුවාසනාවේවා කළ සාධූ සිතිං ප්‍රාර්ථන කරන්න. ආකා සຖచ බుම්මටట දවානාග මහිද්දිిక පුഞంత అనుු mෝදිతවා చింරకం තුළకසාසනం කා සහාచබుම්මටట දිවානාග මහිද්දිిකා පnyaతගనుු mෝදිత్වා చిරంරකం තුදීసනం කාసຖచබుම්මටట දිවානාග මහිද්දිిකා උඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කංතතං සදා සැදහැවතුනි අද මේ සද්ධර්ම දානම මහා පිංකම වෙනුවෙන් බෞද්ධයා රූපවායිනයෙහි දායකත්ව ධර්මාණු ශාසනාවක් භාරගෙන කටයුතු කළ පෙන්වතුන් බොරලැස්කමුව පදිංචි නහල් සනරත් මහත්මානං ්‍රම්්‍යාපෙරේරා මහත්මනය ප්‍රධාන පෙන්වත් පවුලේසියලු දෙනාමත් කටුබැද්ද පදිංචි ආනන්ද කෝට්ටේ ගොඩ මහත්මානං සහ නන්දනී මහත්මනී ප්‍රධාන පවුලේපිංව තුන්ලා සෙලු දෙනාමත්. කටුබැද්ද පදිංචි අජිත් වීරසිරි කෝට්ටේ ගොඩ මහත්මානන් සහ දසන්ති සුදුසිංහ මහත්මනිය ප්‍රධාන පවු ලේපංව තුන්ලා සෙලු දෙනාමත් තමන්ගේ සැදහැති බැතිබර දායකත්වය තුළින් විශේෂයම බලාපොරොත්තු වෙනවා. යටවර විසූ රත්මලාන වෙළඳ ව්‍යාපාරික සෝමදාස කෝට්ටේ ගොඩ පේතුමානන් මුදලාලි මහත්මා සෙහිපත් කරලා. එතුමන්ගේ විසි අටවන ගුණසමරුම හැටියටත් පින් අනමෝදන් කිරීමත්. චාර්ලස් පෙරේරා ඩොලී නෝනා, ගාර්ලි පෙරේරා සුනිල් පෙරේරා, ලයිනල් පෙරේරා ඒ මාටීන් මහත්මා, ඇසලිින් නෝනා මහත්මනීය ප්‍රදීප කුමාර. සුදුසිංහ සොහිරා ප්‍රධාන පවුලොට සම්බන්ධව නමින් මිය පරලෝ ගිහින්, පින් බලාපොරොත් වෙන සේලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට මේ ධර්මදාන මේ මහා පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. ධර්මශ්‍රවනය කරලා ධර්මදානය කරලා රැස්කරගත්තාව සේලපුඥශක්ති නම් සඳහන් කල නොකළ. ඔබ නමින් සසර ගමනේ මිය පරලෝ ගිහින්. ලාපොත් වන්න සිුදනාාටම මේ පින් අයිතිකරනවා අනුමෝදන් කරනවා සසර දුකෙන් නිදහස් වේවා නිවනිින් සැනසෙත්වා කෙන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු ඒ වගේම මේ උදාාර්තර පින්කමෙන් ජනිත වනානි සංසයන්. පජ. ප්‍රොද්‍රිගූ ආදරණයේ මෞත්තුමියයට නිදුගභභාවය නීරෝගීකම දිගාසිරි ප්‍රාර්ථනාකිරීමත් නිහල් පෙරේරා ප්‍රධාන පව්ලේ සියලු සෑම දෙනාට මාශ්්‍රවාද කිරීමටත් ආනන්ද කෝට්ටේ ගොඩ මහත්පානන් ඇතුළු පවලේ සියලු දෙනාටම නිදුක්නීරෝගේ සොය වෙනුවෙන් ආශ්්‍රිවාද කර ගැනීමටත්. අජිත් වීරසිරි කෝට්ටේ ගොඩ මහත්මානං ප්‍රධාන පෞලේ සියලු දෙනාටම නිදුක්නීරෝගේ සොය ප්‍රර්ථනා කරමින් ආශ්්‍රිවාද කරගැනීමටත් අද මේ ධර්මානු ශාසනාව ශ්‍රවණය කිරීම වෙනුවෙන්. නාචිතවය තුළ එකතුවෙච්ච මේ හැම දෙනාටම. හල ුරද ගනුරද සිරුදනට මනි දක් නරෝගී සවේ ප්‍රාර්ථනා කරන්න අනිකුත් ලොකුකුඩා හැම දෙෙනටම කායික මානසික දුක්පීඩා නොවේවාගෙන ප්‍රාර්ථනාවෙන්, ආශ්්‍රිවාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධර්ම දේශනාවන් සිද්ධ කරන සෙල්ස්වාමින්න් ව අහන්සේලාටත් බෞද්ධයා මාධ්‍යජාල හේපින්වත් කාරිමන්ලේ හැම දෙෙනට මත් ආශ්්‍රිවාද කරන්නට මේ දහම් දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා. පෙන්වත්න්නේ රැස්කරගත්තාව සෙල් පින් බලයෙන්. ේ ද නාව දයිකත් යාරගන ටේතු කල ඇත්ව හම නාටමත් මැද්‍රියයට එකතු වෙලලා ධර්ම ්‍රවනය කරප හම නාටමත් නිවසේදල අන්ර්ජාලයේ අරහාරි ධර්මදේශනාව ශ්‍රවණය කරන සලු සැම දෙ නාටමත්. තුම් දහම් අවබෝධය පිණිසවේවා කෙල සාදුකයන්න. හැම දෙනාටම තෙරුවන් සරණයි. අිවාදන සීලිස නි්්‍රං දධාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩං තියායි වන්නෝ සුකම් බලං ආයුරාරෝගේ සම්පත්තයේ සග සම්පත්ති මේච්ච අතෝ නිබ්ාන සම්පත්ති එමිනාචේ සමිච්චතු තරුණුවන් සරණයි